අයිබෝවන් සුබ දවසක් වේවා ආදරණීය දුල පුතාල හැමෝටමත් මේ පාඩමට ඇලුම් කරන සියලු දෙනාටමත් අපි සූදානම් වෙනවා පෞද්ගලික ලිපියක ආකෘතිය සහ ඒ වගේම රාජකාරී ලිපියක් කොහොමද ලියන්නේ කියන කාරණාව පෞද්ගලික ලිපියක් කොහොමද ලියන්නේ සහ රාජකාරී ලිපියක් කොහොමද ලියන්නේ කියන කාරණාව ඔබට කියලා දෙන්න. ඉතින් මේ කටයුත්ත කරද්දී විශේෂයෙන් සඳහන් කළ යුතුයි ලිපි සම්බන්ධයෙන් දැන් ලිපි ගැන සඳහන් කරාම මීට ඉහත කාලේදී නම් ලියුමක් කිව්වහම හරි ජනප්‍රියයි. මේ වෙන විට ඒ තත්ත්වය නැති වෙලා ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩු වෙලා යන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක විශේෂයෙන් sannivedanaye දියුණුවත් එක්ක. දුරකථන භාවිතය, ජංගම දුරකථන භාවිතය වගේම පරිගණක භාවිතය වැඩි වෙන්න වැඩි වෙන්න ලිපි නැත්තම් ලියුම් කියන කාරණාවේ බොහොම දුරට ඈත් වුණා. ඒ පෞද්ගලික ලිපි දැන් නම් නැත්තරම නැති වෙලා ගිහිල්ලා විශේෂයෙන් වැඩි හිටියන් දන්නවා පෞද්ගලික ලිපි ජීවිතයට කොයිතරම් සමීප වුණාද කියලා. නමුත් වර්තමානයේ දූ දරුවන්ට පෞද්ගලික ලිපියක් කියන එක හරි අහඹු දෙයක්. ඒ වුණාට රාජකාරී ලිපියක් අනිවාර්යෙන්ම අපි භාවිතයට ගැනෙනවා. රාජකාරී ලිපියක් අපිට ලියන්න වෙනවා රාජකාරීමය කටයුතු වල. පෞද්ගලික ලිපි තමයි ටික ටික ජීවිතයෙන් ඈත් වෙලා ගිහින් තියෙන්නේ. නමුත් මේ ලිපි වර්ග දෙකම පිළිබඳව අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. හරි. අපි ඉස්සෙල්ලාම බලමු පෞද්ගලික ලිපියක ආකෘතිය. කොහොමද පෞද්ගලික ලිපියක් හැඩගැහෙන්නේ පෞද්ගලික ලිපියක් නියම විදිහට ලියන්නේ කියන එක අපි ඔබට කියමු. මුලින්ම බලන්න පෞද්ගලික ලිපියක යවන්නාගේ ලිපිනය හා දිනය සටහන් විය යුතුයි. එය ලියුමේ දකුණු පස ඉහළ කොටසේ යොදන්න කියලා තියෙනවා. ඊළඟට ආශිර්වාදය යවන්නාගේ ලිපිනය හා දිනය යන්නට පහතින් මැදින් ලියන්න කියලා තියෙනවා. අපි මේව බලමු. ආමන්ත්‍රණය ආශිර්වාදයට පහතින් වම් කෙළවරේ ලියන්න ඕන ආමන්ත්‍රණය. එතකොට අඩංගු කරුණු ලියුමේ ලියන කරුණු ටික සරලව පැහැදිලිව කෙටියෙන් ලියලා තියෙනවා අඩංගු කරුණු ටික. ඒක අවසානයේදී ලිපියේ අවසානයේ කවුද ලියුමේ යොමු කරන්න කියන කාරණාව සඳහන් කරන්න. හරි අපි බලමු මේ ලිපිය කොහොමද පෞද්ගලික ලිපිය. අපි යාළුවොන්ට, නෑදෑ හිතවතුන්ට, ඒ වගේ හිතමිත්‍රාදීන්ට ලිපිය ලියන්නේ කියලා. නමුත් වර්තමානයේ වන විට මේ ක්‍රමය බොහෝ දුරට බැහැර වෙලා තියෙනවා. හේතුව ඔබට මම කිව්වා තාක්ෂණයේ දියුණුවත් එක්ක. දැන් WhatsApp, email, Viber, ඊට පස්සේ Messenger, මේකිනොකි Twitter, මේකිනොකි ගොඩාක් තාක්ෂණික දියුණු උපාංග තිබෙනවා සහ මෙවලම් තියෙනවා භාවිත. අපි බලමු පෞද්ගලික ලිපියක් කොහොමද සකස් වෙන්නේ කියලා. මෙන්න මේ බලන්න පෞද්ගලික ලිපිය ගැන සඳහන් කරද්දී මේ තියෙන්නේ පෞද්ගලික ලිපියක ආකෘතිය. මුලින්ම මම සඳහන් කරනවා මෙන්න මේ කොටස. ලිපිය ලියන කෙනා තමයි මෙන්න මේ තැනට එන්නේ. ලිපිය ලියන්නේ මම නම්, මගේ නම, මගේ ලිපිනය, ලිපිය ලියන දිනය සටහන් කරලා තියෙනවා. හරි. අයි කියනනම් ලිපිය යවන කෙනා, ලිපිය ලියන කෙනාගේ නම, ඊට පස්සේ ලිපිනය, ඊට පස්සේ දිනය සටහන් කළ යුතුයි මෙතන. ඊළඟට අපි ඔබට සඳහන් කර ආශිර්වාදය. මේ තියෙන්නේ ආශිර්වාදය. මෙය තෙරුවන් සරණයි කියලා මේ ලිපියට එකතු වුණාට බොහෝ ආශිර්වාද පාට තියෙනවා. ඒ ආශිර්වාදයේ අවසානයේ මේ බලන්න තිත්හුල හර්ෂාදී ලකුණ, විශ්මයාදී ලකුණ අපි සටහන් කරන මෙන්න මේ විරාම ලකුණ තියෙනවා. එතකොට මතක තියාගන්න මේ ආශිර්වාද පාට ගොඩක් තියෙනවා. බුදු සරණයි, තෙරුවන් සරණයි, ජේසු පිහිටයි, දළදා සමිඳු පිහිටයි, මේ වගේ ගොඩාක් ආශිර්වාද ආමන්ත්‍රණ තිබෙනවා. ඊළඟට අපි ඔබට සඳහන් කරා මෙන්න මේ තුන්වෙනි කාරණාව. මොකක්ද? මෙන්න මේ විදිහට ගත්තාම ආමන්ත්‍රණය. තුන්වෙනි කොටස ආමන්ත්‍රණය. මේ තියෙන්නේ ආමන්ත්‍රණය. ආදරණීය අම්මා වෙත. දැන් මේ අම්මට ලියන ලිපියක් මේ අමිල සුපුන් කියන කෙනා තමන්ගේ මවට ලියන ලිපියක්, පෞද්ගලික ලිපියක් තමයි ඔබට වෙන්නේ. එතකොට දැන් ආදරණීය, දයාබර, හිතවත්, ලයාදර, මාමිතුරු, මොහොම මේ විශේෂ ආමන්ත්‍රණ තියෙනවා. ආදරණීය කමල්, ආදරණීය සුරේඛා, දයාබර මාමා වෙත, හිතවත් අයියා වෙත, ඔය විදියට ආමන්ත්‍රණය දාන්න පුළුවන්. ආමන්ත්‍රණය අවසානයේ විරාම ලකුණක් විදිහට ක්‍රමාව දාලා ඔන්න ලිපියේ සාරාංශය ලියනවා. මේ ලිපියේ සාරාංශය බොහෝ විට ඉතාමත්ම කෙටියෙන් ලියන අයත් ඉන්නවා. ඉතාමත්ම කෙටියෙන් නිශ්චිත කරුණු එකතු කරලා ලිපියේ ලියන අයත් ඉන්නවා. තමත් සමහර අය ඉන්නවා හිතවත්කම වැඩි වුණාම පිටු ගණනාවක් දිගටත් මේ ලිපි ලියනවා. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න බොහෝ විස්තර ඇතුව. ඉතින් මේ ඉතාමත්ම කෙටි ලිපියක් පෞද්ගලික ලිපියක් විදිහට
ලිපි අවසන් කරලා තියනවා මෙන්න මේ විදිහට බලන්න ලිපිය ලියපු පුංචි කාරණා ටිකක් තියෙන්නේ ආදරණීය අම්මා වෙත මේ මාස 5 වෙනිදා අපට නිමාඩු ලැබෙන නිසා සිතට දැනෙන සතුට අපමණයි මා එනතුරු අම්මා බලා සිටින බව මම දනිමි ශිෂ්‍යත්ව විභාගයේ ඉහළින්ම සමත් වීම නිසා මා මේ පාසලට ආවත් අම්මා නොදැනි නොදැකීම මට මහත් දුකක් ඒ තම්මාගේ බලාපොරොත්තු ඉටු කරන්නට ලැබීම මට මහත් සතුටක් ලොකු අයියාටද සතියන්තේ නිමාඩු ලැබෙන නිසා මා කැඳවාගෙන යන්නට අයියා පැමිණේවි මම අයියාත් සමග එන්නම් මට අම්මා දකින්නතරු ඉවසILLක් නැති තරම් තාත්තාද ආදරෙන් මතක් කළ බව කියන්න අම්මාටත් තාත්තාටත් දලදා සමිඳු පිහිටයි කියලා ලිපියේ කරුණු එකතු කරපු කොටස නිමාවටපත් ගොඩක් මේ මේ ලිපිවල තියෙන විශේෂත්වය තමයි අවසානයේදී මේ විදියට සෙත් පැතීමක් තියෙන ඊට පස්සේ මෙයට කී කරපු තා කියලා අමිල සටහන් කරලා තියෙනවා මේ අමිල ලියන ලිපියක්නේ ඒ වගේම ලියන්න පුළුවන් තවත් විශේෂ කාරණාවක් තමයි මෙයට කියලා ආදරණීය පුතා ආදරණීය දුව මෙයට ඔබේ හිතවත් කියලා නම දාන්න නැත්තම් අස්සන දාන පෞද්ගලික ලිපිවල මේ කරුණ විශේෂිත වෙනවා හේතුව තමයි මෙන්න මේ විදිහට පෞද්ගලික ලිපියක ආකෘතිය සටහන් කරනවා මම නැවතත් මතක් කරන්නම් පෞද්ගලික ලිපියක ඔබට විශේෂයෙන් කරුණු මතක තියාගන්න ආකෘතිය යවන්නාගේ ලිපිනය හා දිනය ලියුමේ දකුණු පස ඉහළ කොටසේ යොදන්න එයා අපි ඔබට සඳහන් කරා මෙන්න මේ විදිහට ලියුමේ දකුණු පස ඉහළ කොටසේ ඊට පස්සේ ලියුමේ මැද කොටසට අපි ගෙනාවා ආශිර්වාදය යවන්නාගේ ලිපිනය හා දිනය යන්නට පහතින් මැදින් යොදනවා කියලා කරුණු අපි සඳහන් කරා මෙන්න මේ විදියට මේ තියෙන්නේ ඊළඟට ආමන්ත්‍රණය ඊළඟට අදාළ කරුණු ලිපියේ අවසානය මෙන්න මේ විදියට ඔබට පෞද්ගලික ලිපියක් නිර්මාණය කරන්න පෞද්ගලික ලිපියක් ලියන්න හැකියාව තියෙනවා නියමිත ක්‍රමවේදය අනුගමනය කරලා හරි එහෙනම් අපි බලමු රාජකාරී ලිපියක් කොහොමද ලියන්නේ කියලා හරි මේ සූදානම් වෙන්නේ රාජකාරී ලිපියක ආකෘතිය ඔබට කියන්න මෙය අතිශය වැදගත් වෙනවා හේතුව තමයි රාජකාරී ලිපියක් ලියන්නට සිදුවන වාර අනන්තයි ඔබට ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී රාජ ආයතන විශේෂිත පෞද්ගලික ආයතන පාසල සමග කටයුතු කරද්දී ඒ ආයතන ප්‍රධානීන්ට ඒ ආයතන වලට ලිපි යොමු කිරීමේදී රාජකාරීමය ලිපියක් ලිවිය යුතුයි ලිඛිතව විවිධ කරුණු දැන්වීමේදී රාජකාරී ලිපියක් අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි අපි බලමු රාජකාරී ලිපියක කොහොමද ආකෘතිය සටහන් වෙන්නේ කියලා මුලින්ම තියනවා මෙන්න මේ විදිහට නම ලිපිනය දිනය ලිපිය යවන පුද්ගලයා එහෙම නැත්නම් ආයතනයේ නම ලිපිනය දිනය සඳහන් කළ යුතුයි ලිපිය යවන පුද්ගලයා කියන්නේ ලිපිය ලියන පුද්ගලයා නැත්නම් ඒ ලියන්නේ ආයතනයකින් නම් ඔබ කරන්නේ ඉල්ලීමක් තවත් ආයතනයකට ඒ ආයතනයේ නම ලිපිනය දිනය සඳහන් කරන්න ඕන ඉහළින්ම මම එක් උදාහරණ ඔබට ගේනවා ඊට පස්සේ ලිපිය ලබන කෙනාගේ ආයතනයේ නම ලිපිනය මේක විශේෂිතයි ලිපිය ලබන කෙනා එහෙම නැත්නම් ආයතනය එහි සටහන තබාගත යුතුමයි ලිපිනය ලියන්න නම ලිපිනය ලියන්න ඉනනතුරු තුන්වන කොටස හැටියට මාතෘකාව ලිපියේ මූලික අරමුණ කෙටියෙන් මාතෘකාව විදියට තිබිය යුතුයි ලිපියේ සාරාංශය මාතෘකාවකට එකතු කළ යුතුයි මෙය පෞද්ගලික ලිපියේ තිබුණේ නැහැ නමුත් රාජකාරී ලිපියට මෙය අතිශය වැදගත් වෙනවා අන්තර්ගතය ඊළඟට අන්තර්ගතය එකතු කරනවා ඊළඟට යවන්නාගේ අත්සන පස්වෙනි අංගයේ හැටියට යවන්නාගේ අත්සන තැබිය යුතුයි දැන් බොහෝ විට අවසානයේ දුරකථන අංකයක් සටහන් කරනවා එය විශේෂිත නැහැ නමුත් සටහන් කරනවා සමහර අවස්ථාවලදී නමුත් අපි ඒක පසෙක තියලා නියමිත රාජකාරී ලිපිය ආකෘතිය බලමු මෙන්න මේ විදිහට තමයි මේ ආකෘතිය සටහන් වෙන්නේ දැන් මෙතනදී ඔබට සඳහන් කළ යුතුමයි මේ ලියන්නේ මෙන්න මේ ලිපිය ලියන කෙනා නැත්නම් යවන කෙනා ලිපිය යොමු කරන කෙනා ලේකම් ග්‍රාම සංවර්ධන සමිති අංක 15 ජයමාවත කැලණිය කියලා මේ දිනේ දාලා තියෙනවා. හැබැයි මෙන්න මේ කොටස මෙන්න මේ වම් පැත්තට ගත්තට ගැටලුවක්. දැන් මෙහි දකුණු පස ඉහළින් සටහන් කරන්නේ. මේ වම් පස ඉහළින් සටහන් කිරීම තමයි වර්තමානයේ රාජකාරී ලිපිවල નિયમિત ක්‍රමවේදය වෙලා තියෙන්නේ. එතකොට ඔබට මෙන්න මේ Taman ලියන කෙනා ආයතනය දැන් මෙතන ලියන්නේ මේ ග්‍රාම සංවර්ධන සමිතියේ ලේකම්තුමා. Taman ආයතනයක් නියෝජනය නැත්නම් සමාගමක් සංගමයක් නියෝජනය කරමින් තමයි ලිපි යොමු කරන්නේ ප්‍රාදේශීය සභාවට. එතකොට මේ කොටස මේ යවන කෙනාගේ ලිපිනය දිනය කොටස ගමු වම් පැත්තට මෙතනට ආවනම් වඩාත් නිවැරදි. ඊළඟට ඔන්න ලිපිය ලබන කෙනා. දැන් මේක තිබුණේ නැහැ පෞද්ගලික ලිපිය.
ලිපිය ලබන කෙනාගෙන සදහනක් තිබුණෙම නැහැ තිබුණේ ආමන්ත්‍රණය විතරයි නමුත් මෙතන තියෙනවා ලිපිය ලබන කෙනාගේ නම ලිපිනය සටහන් ප්‍රති විශේෂයෙන් තනතුරු නාමය ගරු සභාපති ප්‍රාදේශ සභාව කැළණි එතකොට ආමන්ත්‍රණය වෙනවා ගරු සභාපතිතුමනි ගරු අධ්‍යක්ෂකතුමනි එවගේ ගරු විදුහල්පතිතුමනි එවගේ ලිපි ලියන්නට පුළුවන් අවසානයේ සම්පූර්ණ ලිපියේ සාරාංශය මාතෘකාවකට ගන්නවා වීදි පහන් ලබා ගැනීම සඳහා වීදි පහන් ඉල්ලුම් කිරීම සඳහා කියලා වගේ අදහසක් මාතෘකාවට යනවා මාතෘකාව පොඩ්ඩක් හයිලයිට් කරන්න විශේෂ කරන්න අන්ඩර්ලයින් කරනවා යටින් ඉරක් අඳිනවා ඒක විශේෂිතයි මේ ලිපිවල අනිවාර්යයෙන්ම මාතෘකාවක් තිබිය යුතුයි මොකද ලියුම කියන්න කලින් මාතෘකාව දිහා බලනවා රාජකාරී ලිපියක් කියන්නේ අපි තවත් ආයතනයකට යවද්දී ආයතනයේ එය බොහොම කාර්යබහුල වෙන්න පුළුවන් එතකොට ලිපියේ හෙඩ්ලයින් එක සිරස්තලය ලිපියේ මාතෘකාව බලපු ගමන් ලිපියේ අන්තර්ගතය පොඩ්ඩක් තේරුණ යන්න ඕන තේරුම් ගන්නට පිළිවන් වෙන්න ඕන ඒක තමයි රාජකාරී ලිපියක තියෙන විශේෂත්වය මෙහි තියෙන දෙයක් තමයි අර ආශිර්වාද කිරීම ඊට පස්සේ ඒ වගේ අර ලිංගතු කාරණා නෑ මේ ලිපිය තුළ රාජකාරී ලිපියක් තුළ රාජකාරීමය කටයුත්තකට විශේෂයෙන් ලිඛිත භාෂාවට එනවා දැන් පෞද්ගලික ලිපියක් නම් කථික භාෂාවට ආවට කමක් නැහැ නමුත් ලිඛිත භාෂාවට අනිවාර්යයෙන්ම ඔක්තාක්යට සම්බන්ධ නිවැරදි විදියට රාජකාරී ලිපියක සටහන තිබිය යුතුයි එනිසා ඔන්න රාජකාරී ලිපියක් ලියන්න මින් පස්සේ ඔබ දන්නේ නැත්නම් මේ නිවැරදි ක්‍රම අනුගමනය කරන්න කියලා අපි ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා නැවතත් මතක් කරන්නම් රාජකාරී ලිපියක අංග කිහිපයම පළවෙනියටම නමහ ලිපිනය ලිපිය යවන පුද්ගලයාගේ නැත්නම් ආයතනයේ නම ලිපිනය ඉහලින් සඳහන් කළ යුතුයි අපි කිව්වා ලිපිය වම් කෙළවර සඳහන් කරාට කමක් නැහැ ඊට හැටින් ලබන අයගේ නැත්නම් ලිපිය ලබන්නාගේ නම ලිපිනය සඳහන් කළ යුතුයි රාජකාරීමය තනතුරු නාමයත් එක්ක ඊළඟට ලිපියේ මාතෘකාව සම්පූර්ණ ලිපියේ සාරාංශය අරගෙන මාතෘකාව සටහන් කරනවා ඒ වගේම ලිපි අන්තර්ගතය බොහොම පැහැදිලිව සහ නිරවුල්ව කෙටියෙන් සඳහන් කළ යුතුයි ඒක අනිවාර්ය වෙනවා මොකද රාජකාරීමේ ලිපියක යම්කිසි ආයතනයකට යවද්දී අපි කලිනුත් සඳහන් කරා කාර්යබහුල අය ඉන්නේ රාජකාරීමේ කටයුතු කරද්දී ඊටාම කෙටියෙන් Tamanගේ ලිපිය සංක්ෂිප්ත කර යුතුයි ඊට පස්සේ යවන්නාගේ අත්සන යොදලා මෙන්න මේ ආකාරයට ලිපිය නිවැරදිව රාජකාරීමේ කටයුත්තට ඉදිරිපත් කළ යුතුයි ඔන්න දැනන් හිටියේ නැත්නම් රාජකාරී ලිපියක් ලියන්නේ කොහොමද පෞද්ගලික ලිපියක් ලියන්නේ කොහොමද කියලා ඔබට ඒ බොහොම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා සම්පත් හමු වීඩියෝ සමගින් රැඳිලා ඉන්න ඔබට වැදගත් වෙන බොහෝ පාඩම් කියලා දෙනවා ඒ විතරක් නෙවෙයි මෙන්න මේ WhatsApp අංකයට අපේ WhatsApp සමූහයට එකතු වෙලා අපගේ ශිෂ්‍යත්ව පන්ති සමගින් ඔබට එකතු වන්නවත් කියලා එහෙනම් සුබ දවසක් වේවා තවත් වීඩියෝ එකකින් හමු වෙනතේ ඔබට සුබ අනාගතයක් ආයුබෝවන්